මගේ දුවත් නැතුනේ මේ පාරක් නැති හන්දයි අපිට වාහනය ගේන්න తీරන මගේ දුවද ජීවතුන් අතර ඉන්නවා බේටේ ගේන්න ගියත් අපේ බැරුණොත් හෙට තමයි එන්නේ ගෙදරට හෙලකන් එන්න බයයි මේක දුක් විඳි අපේම මිනිසුන් වෙනුවෙන් සැබෑ මිනිසත්කම රැකෙන ඔබේ ජීවිතයට සවියක් වන්නට ගම්මැද්ද පිඹුරුපත් සකසන්නෙමු ඔබේ හෙට දවසේ සිනහවේ අරුණැල්ල වන්නෙමු ගමින් ගම දොරින් දොර මිනිසත්කමේ යුග මෙහෙවර වෙනුවෙන් කැපවන්නෙමු මේ හෙට රට හදනා ඔබේ ගම්මැද්ද අයිබෝවන් මේ ඔබේ ගම් ඇත්ත. හෙට දවසේදී අනුරාධපුර පහළ හල්මිල්ලෑව ගමේ ජනතාව සිනාසෙන දවසක් බවට පත්වෙනු ඇති. හෙට අපි මේ ගමේ ඉදිකළ ප්‍රජාශාලාව ජනතා අයිතියට පත් කරන්න සූදානමින් ඉන්නේ. ඉතින් මෙහි වැඩ කටයුතු දැන් ලහිලයියේ සූදානම් කරනවා. අපේ කණ්ඩායමක් දැන්ටමත් පහළ හල්මිල්ලෑව ගමට ගිහිල්ලා ඉන්නේ. අපි ඉදිකරපු එහෙම නැත්නම් ජනතාව සමග එකතු වෙලා ගම් ඇද්ද නායකත්වයේ දීලා ඉදිකරපු ප්‍රජාශාලාව හෙට දවසේදී ජනතා අයිතියට පත් කරනවා. ගමේ අය ගමේ වැඩ කටයුතු කරගත්තේ ගහක් යට රැස්වලා. හැබැයි හෙටින් පස්සේ මේ අයට ප්‍රජාශාලාවක් තියෙනවා රැස් වෙන්න තමන්ගේ ගමේ වැඩ කටයුතු කරගන්න. ඉතින් ගම්මැද්ද ආරම්භුනේ කොහොමද? පෙරදිනේ විශ්වවිද්‍යාලයත් එක්ක අපි රට පුරා සියලු දිස්ත්‍රික්කවල ජනතාව මුහුණ දෙන ගැටලු සුවාගෙන ගියා. ඉන් පස්සේ අපි 2016 වසරේදී සකස් කරපු වාර්තාව අනුව ගම්මැද්ද වැඩ දහස වැඩ දිනසීය පළමිනි අදියර ක්‍රියාත්මක කළා. අපි පළවෙනි අදියර ක්‍රියාත්මක කරද්දී අපි තෝරගත්ත එක දිස්ත්‍රික්කයක් තමයි මාතර. මාතර තොරතුරු විමසා බලද්දී 29%ක් යටිතල පහසුකම් නොමැති කමින් ගැටලුවට පීඩා විඳිනවා. ඒ වගේම පස්සේ ජල ප්‍රශ්නයෙන් මුහුණ දී සිටියා 11%ක් වූ පිරිසක්. ඉතින් අපි කල්පනා කළා මාතර වැඩ කොටස ආරම්භ කරන්න ජල ප්‍රශ්නයට යම් කිසි තිතක් තබන්න. මේ එදා මාතර බොරාල ජනතාව අපිට කියු කතාව. කම පිහිට නලින්ද විතර ඒකත් මේ 10-12 දිනක් 15ක් ගන්නකොට මඩ වෙනවා. ඒකෙන් පසු ගන්නලා දෙකත් හරි අපහසුක ආරේ. දැන් ඉතර වායතක මිනිසු අනන්ත මග වැටිලා තියෙන වතුර ගේන ගිහිල්ලා. ඈ වතුර පොදක් නැතුව මේ පුංචි ළමයි අරගෙන මිනිස්සු විඳන ගිහින් විඳවලත් වැටෙනවා. වැවේ වැටිලා කීප දෙනෙක් නැතුණා මේ පුංචි ළමයි. මාතර බොරාල සුන්දර ගමක්. හැබැයි අවුරුදු 60ක් තිස්සේ මේ ජනතාවට බොන්න පිරිසිදු පානීය ජලය තිබුණේ නැහැ ගමේ. ඒ නිසා තමයි අපි මේ ගමට පානීය ජලය ලබා දෙන්න කල්පනා කළේ. ඒ මොහොත හරිම සුන්දරයි. මාතර වැලිගම බොරාලගම මිමිත්තනිය මෙන්ම බාල මහලු සියලු දෙනාට ජලය සොයා මෙසේ බොහෝ දුරක් ඇවිද යාම කලක සිට දෛනික ජීවිතයේ අංගයක් වී තිබුණා. ගමට ජලය සැපයූ එකම පොදු නලලෙදත් මීට අවුරුදු 24කට පෙර ඉදිකර තිබූ අතර එයද පානීය ජල අවශ්‍යතාව සපුරාලීමට තරම් ප්‍රමාණවත් වූයේ නැහැ. මේ වසර 60කට ආසන්න කාලයක් බීමට පිරිසිදු ජල බිලක් ලබා ගැනීමට පසු කළ දුෂ්කර ගමනක අවසානයේ සතුට ප්‍රකාශ කළ ආකාරයයි. අවුරුදු ගානක් දේශපාලනේන ඡන්දෙ ඉල්ලන්න විතරයි එන්නේ වතුර දෙන්නේ නැහැ අද දෙන්නම් හෙට දෙන්නම් කියනවා ඒ කිසි කෙනෙක් උනන්දුුනේ නැහැ අපිට ඇත්තටම කියනවා නම් දෙයියන්ට බුදුන්ට වගේම ගරු කරනවා අපි මේ සියසාතනේ කරපු මේ වැඩේට බොහොම අවංක ස්තුතිය අපෙන් පුද කරනවා ඇත්තටම මට දරා ගන්න බැරි සතුට මිත්‍ර කාලයකට කිසිම කෙනෙක් ඇවිල්ලා මේ දුක බැලුවේ නැහැ. මේ ව්‍යාපෘති ආරම්භ කළා අදට වසර දෙකක් ගත වෙලා තියෙනවා. ඉතින් තවමත් මේ ජනතාව මේ ව්‍යාපෘතියෙන් ඵල ප්‍රයෝජන ලබා ගන්නවා. පුද්ගලයන් 500කට වැඩි පිරිසක් මේ ව්‍යාපෘතිය හරහා තමන්ගේ පිපාසාව සංසිඳුවා ගන්නවා. ඒක තමයි වැදගත්. නැත්නම් සරණක් අපට අපම මිස සම්මතිය බලයම වේ සම්මතිය බලයම වේ සෑම පවුලකටම
මීටර් 6 කල වතුර දීලා තියෙනවා. අවුරුදු දෙකක් වෙනවා අපිට වතුර ලැබිලා. ඇත්තටම අපිට ගොඩක් සතුටුයි, ඒ වගේම දුකයි. අපි ගන්න වතුර බින්දුවක් බින්දුවක් පාසා ගම්මැද්ද සිරසේ මහත්තුරුන් පිසිද්ද වෙන අපි වතුර ගන්නවයි කියලා අපි හැමතිස්සෙම කියනවා. රටේ ජනතාව තමයි ගම්මැද්දට උදව් උනේ මේ ජනතාවගේ පිපාසාව සංසිඳවන්න. ඉතින් අපි තව ඒ විදිහට ආරම්භ කරපු ව්‍යාපෘතියක් තමයි පුත්තලම දිස්ත්‍රික්කයේ ප්‍රදීප පහන් කණුව. මොකද පුත්තලම දිස්ත්‍රික්කයට ගියාම 32% ක ජනතාවක් යටිතල පහසුකම් සංවර්ධනයේ නොවීමේ ගැටලුවට මුහුණ දීලා සිටියා. ඒ නිසා අපි කල්පනා කළා ධීවර ජනතාවට සෙත සලසන්න ඕනේ කියලා. ඔවුන් රාත්‍රියට ගියාට පස්සේ යලිත් ගොඩබිම දෙසට එද්දි මහා කරවලේ ඔවුන්ගේ යාත්‍රා ගල්පරවල හැප්පිලා ජීවිත කිහිපයක්ම නැති වෙලා තිබේ. ඉතින් මේ ගැටලුවට විසඳුමක් දෙන්න ඕනි කියලා කල්පනා කරපු ගම්මැද්ද ජනතා සහයෝගයත් ඇතිව, ඒ වගේම ආධාර උපකාර කරන ඇත්තන්ගේ සහයෝගයත් ඇතිව අපි ප්‍රදීප කුළුණක් හදන්න පියවර ගත්තා. ප්‍රදීප කුළුණ විවෘත කරපු දවසේ මේ ජනතාව මහ ඉහළින් සතුටු වුණා. හේතුව තමයි ඔවුන්ගේ ජීවිත දැන් නැති වෙන්නේ. අපේ පවුල්වල ජීවිත ආරක්ෂිතයි කියලා ඔවුන් කිව්වා. අදටත් ඔවුන් සුරක්ෂිතයි. අද වෙද්දි මේ ව්‍යාපෘති ආරම්භ කළ වසර දෙකක් වෙනවා. අපිට වාර්තා වුණේ නැහැ මේ ස්ථානයේ එක ජීවිතයක්වත් නැති වුණා කියලා. ඒ නිසා ගම්මැද්ද අපිට සතුටුයි. ගම්මැද්දට උදව් කරපු ජනතාවටත් ඒ නිසා සතුටු වෙන්න පුළුවන්. ඉතින් මේ ව්‍යාපෘති දෙකටම උදව් කළේ එක් ව්‍යාපෘතියකට, මාතර ව්‍යාපෘතියට වගේම පුත්තල මේ හලාවත ව්‍යාපෘතියට උදව් කළේ බ්‍රැන්ඩික්ස් ආයතනයත්, කෙවිල්ටන් ආයතනයත්. මේ ඒ සඳහා දායක වුණු අය. ගම්මැද්ද වැඩසටහන හරහා සිරස මාධ්‍යාලය සමග එකතු වෙලා බ්‍රැන්ඩික්ස් ආයතනයේ මූල්‍ය දායකත්වය ලබා දෙන්නේ ඇත්තටම උදව් අවශ්‍ය කරනම මිනිස්සුන් වෙනුවෙන් කියන දේ මට හැඟුණා නිසායි. ගම්මැද්දෙන් ඇවිල්ලා අපිට කිව්වා මෙන්න මේ වගේ ගම්ක් තියෙනවා, ධීවර සහෝදර සහෝදරයන් ඉන්නවා, 10 දෙනෙක් විතර මේ මොහොත වෙද්දී නැති වෙලා ගිහිල්ලා තියෙනවා, අපිට ප්‍රදීපාගාරයක් හදලා දෙන්න කියලා. අපි කියපු පමණින්ම අපි ඒක කරමුයි කියලා කිව්වා. උදව් කළ හැමෝටම බොහොම ස්තුතියි. අපි මතක් කරනවා, එන්න අපිත් එක්ක එකතු වෙමු, අපි ගම හදමු, රට හදමු. මේ වැඩ කොටස කරන්නේ නිවුස් ෆස්ට්. මේ වැඩ කොටස නායකත්වය දෙන්නේ නිවුස් ෆස්ට් අපේ කණ්ඩායමේම සමාජිකයින්. බොරාල ජල ව්‍යාපෘතිය සඳහා නායකත්වය ලබා දුන්නේ නිවුස් ෆස්ට් පාලක මැදිරියේ සමන් විජේරත්නයි. ගම්මැද්ද කියන්නේ ශ්‍රී ලංකාව තුළ විශාල පෙරළියක් ඇති කරපු වැඩසටහනක් වගේම අපේ ජීවිතවලටත් අලුත් අත්දැකීමක් ලබා දීපු වැඩසටහනක්. අපිට එලෙස මිනිස්සුන්ට උදව් කරන ලැබීම සම්බන්ධව මම ප්‍රථමයෙන්ම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම ලංකාවේ මිනිස්සුන්ගේ තියෙන පරිත්‍යාගශීලීත්වය, අනිකාගේ දුක වෙන නුනු වෙන ස්වභාවය අපි හොඳින් තේරුම් ගත්තා. මොකද පරිත්‍යාගශීලීව නොමැදුණා නම් අපිට කවදාවත් මේ වැඩසටහන සාර්ථක කරගන්න හම්බෙන්නේ නැහැ. හලාවත සංඥා පහන් කුලණ ඉදි කිරීම සඳහා නිවුස් ෆස්ට් ප්‍රවෘත්ති අංශයේ මාධ්‍යවේදී සම්පත් ධර්මප්‍රිය නායකත්වය ලබා දුන්නා. නිවුස් ෆස්ට් ප්‍රවෘත්ති අංශයේ ප්‍රවෘත්ති සංස්කාර ගොරේ පිළිතුර තමයි සේවය කරන්නේ. මේ මාව ගම්මැද්ද කණ්ඩායම් ව්‍යාපෘති නායකයෙක් විදිහට තෝරාපත් කරගන්න ලැබුවා. ඉතින් ඇත්තරම මට යම්කිසි විදිහකින් අභියෝගයක් වුණා. මොකද මම මාධ්‍යවේදීකු ලෙස කටයුතු කරන මම කොහොමද මේ ඉදි කිරීම ශ්‍රේෂ්ඨයේ අත්දැකීමක් මට තිබ්බේ නැහැ. කොහොමද මේකට මුහුණ දෙන්නේ කියලා. අපි කණ්ඩායමක් විදිහට කටයුතු කරමින් ඒ පිළිබඳ අධ්‍යයනය කරා. මං හිතනවා අපේ කණ්ඩායමකට සාර්ථකව ඒ අභියෝගය ජය ගන්න පුළුවන් වුණා කියලා.